පසුගියදා මුළු රටේම ආන්දෝලනයට පත්වෙච්ච සුරතල් බලුපැටියෙක් සහ ආශිමාර් සිංහ හිටපු ජනාධිපති උපදේශකවරයා සම්බන්ධයෙන් වෙච්ච ඒ වීඩියෝ සම්බන්ධයෙන් සමගි වනිදා බලවේගය නියෝජනය කරමින් මම අද මෙතනට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණියා. පසුගිය දවසක ආදර්ශා කියලා මහත්මියක් තැනැත්තියක් අපේ සමගි වනිතා බලවේගයේ නිලධාරිනියන්ට මෙම ඇයට ආශුමාර සිංහ කියන පුද්ගලයාගේ අතින් විශාල අසාධාරණයක් සිද්ධ වුණ බවටත් ඒ වගේම තමයි මෙතන අපි 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 දන්නවා සාමාන්‍යයෙන් මේ වගේ දේශපාලඥයන්ගෙන් අසාධාරණ පුද්ගලයන්ට සිද්ධ වෙනවා කාන්තාවන්ට සිද්ධ වෙනවා හැබැයි මෙතන විශේෂත්වය වුණේ ඇයගේ සුරතලාට ශිරෝ නැමැති බලුපැටියාට ආශිමාර සිංහ කියන පුද්ගලයාගේ අතින් අසාධාරණයක් අතවරයක්ට පත් වුණා කියන කතාව අපිට ඇවිල්ලා අපේ සමගි වනිතා බලවේගයට ඇය පැමිණිලි කරා. ඊට කලිනුත් ඇය කීප තැනකටම නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් ඇය විශ්වාස කරන සහ නීතිය ක්‍රියාත්මක කිරීමට යම්කිසි පියවරක් ගන්න පුළුවන් කියලා ඇය විශ්වාස කරන ආයතන කීපකටත් පුද්ගලයන් කීප දෙනෙක්ටත් මෙව පැමිණිලි ඉදිරිපත් කරත් එය සිද්ධ වෙච්ච නැති හින්දා විශේෂයෙන් සමගි වනිතා බලවේගයේ විදිහට අපි මේ රටේ අසාධාරණ ලක් වෙච්ච වෙන අසාධාරණ ලක් වෙච්ච අසාධාරණ ලක්වීමට નિયમિત මේ සියලු දෙනා වෙනුවෙන් ඒක කිසි අපිට ભેදයක් නැහැ ඒක කාන්තාවන්ට අපි සමගි වනිතා බලවේගයේ කාන්තා බලවේගයක් උනත් පුද්ගලයන්ට කාන්තාවන්ට දරුවන්ට විතරක් නෙවෙයි අහිංසක තිරිසන් සත්තුන්ට පවා යම්කිසි අතවරයක් අසාධාරණයක් සිද්ධ වෙනවා නම් ඒ පිළිබඳව කතා කරන්න අපි නිරන්තරයෙන් පැකිලෙන්නේ නැහැ. ඒ අනුව තමයි එදා ඒ පුත්කාන්ත එතනත්ියත් සමග මම මාධ්‍ය මේ සාකච්ඡාවකට එක්ුණේ. ඒ අනුව ඇය විසින් ඉදිරිපත් කරන ලද ඇය විසින් මාහට දෙනු ලබන මේ පින්තූර අපි මාධ්‍යයට නිරාවරණය කරා. ඒ වීඩියෝ එකත් අපි මාධ්‍යයට මුදා හැරියා. මෙතනදී කාරණා කීපයක් තියෙනවා. දැන් පහුගිය දවස්වලම නොයෙකුත් උදවිය මේ කාරණාව සම්බන්ධයෙන් නොයෙකුත් විවිධ මත දරනවා. පළවෙනි මතය තමයි මම ඇත්තටම හරි කනගාටු වෙනවා ඒ වගේ මේ මත දරන පුද්ගලයන්ගේ ඒ දේවල් කියවනකොට මේකට හේතුව තමයි අපේ මිනිසුන්ට තාම මේක හරියට හදවතට දැනෙලා නැහැ. ඒකට හේතුව තමයි පළ සමහරු කියනවා මේක හරි සදාචාරශීලී නැති දෙයක් කියලා. අපි කිසිම තැනක තවත් කාන්තාවක් හෝ පුරුෂයෙක් එහෙම නැත්නම් පෞද්ගලික ජීවිතයේ අඹසැමියන් එහෙම නැත්නම් මේ පෙම්වතියන් පෙම්වතුන් විසින් සාමාන්‍ය පුද්ගලයන් සාමාන්‍ය විදිහට හැසිරෙන කිසිම දෙයක් අපි ජනතාව අතරට මාධ්‍ය අතරට දීලා නැහැ. ලංකාවේ පීනල් කෝඩ් එක දණ්ඩ නීති සංග්‍රහයට අනුව 365 වගන්තිය යටතේ ඕනෑම පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් හෝ කාන්තාවක් සමග එහෙම නැත්නම් තිරිසන් සතෙකු සමග සදාචාර සම්පන්න නොවන ආකාරයට එහෙම නැත්නම් ඒකට කියන්නේ unusual act එකක්. එහෙම නැත්නම් සමාජයේ සමාජ සම්මත නොවන ලිංගික ක්‍රියාවකට යෙදුනොත් අවුරුදු 10ත් 10ට වැඩි මේ බරපතල වැඩ සහිත හෝ නොමැති වැරද්දක් විදිහට උසාවියෙන් නියම කරන දඬුවමකට යටත් වෙන්න සිද්ධ වෙනවා. එතකොට ඔබ සියලු දෙනාම මේ වීඩියෝ එක නැරඹුවා නම් එතන කිසිම දැන් මම අහන්නේ මගේ සදාචාර හෝ ඒ තනත්තිය වීඩියෝ එක ලබා දීපු කාන්තාවගේ සදාචාරය හොයන එක පසුවට කල් දාලා මේ කරන පුද්ගලයාගේ සදාචාරය හෙවොත් තමයි පළවෙනියටම මම හිතන්නේ අපි හැම කෙනාටම මෙතන හරි තැන හරි අල්ල ගන්න පුළුවන් වෙන්නේ. පළවෙනි කතන්දරය තමයි මේක හරි පැහැදිලි. මෙතන මේ සුරතලයට හැති කරන අවුරුද්දක පුංචි පැටවේ. අවුරුද්දක පැටවේ. එතකොට මේ පැටවා මේ පුද්ගලයා ළඟට එනවා. ඔහුගේ ළඟට එනකොට ඔහුගේ රහස් ප්‍රදේශ ළඟට එනකොට සාමාන්‍ය මිනිහෙක් නම් මොකද කරන්නේ? ඕගොල්ලන් හැමෝම මට කියන්නේ සුරතල් බලුපැටියෙක්ව පූස්පැටියෙක්ව සුරතල් සතෙක් ඇති කරනකොට ඔබ ඉන්නේ අඩ නිරුවත්ව නම් එහෙම නැත්නම් නිරුවත්ව නම් පළවෙනි කාරණාව තමයි සාමාන්‍යයෙන් එහෙම නිරුවත්ව ඉන්නවා ඉන්න එකක් පෙරදී ඇත්තටම. මෙතන ගොඩක් වෙලා තියෙන මේ සතෙක් මෙයාට දැනුම් දෙරුන්නේ නැහැ කතා කරන්න බෑ කියන එකනේ මෙතන වෙලා තියෙන්නේ. හැබැයි මේ වගේ සාමාන්‍යයෙන් සතෙක් ওই වගේ අනවශ්‍ය තැනකට එනකොට ඕනම කෙනෙක් කරන්නේ ඔබ මොකද්ද කරන්නේ? ඒ සතාව අයින් කරනවා එතනින්නේ. හැම කෙනාම කරන්නේ ඒ වගේ වැරදි විදිහකට ඔහු ළඟට එනවා නම් සතාට තේරෙන්නේ නැහැ සතාට මොලයක් තියෙන සතෙක් නෙවෙයි.
සතර කතා කරන්න බෑ. ඒකනේ සත්තු කියන්නේ. ඒකනේ මේ ලෝකෙෙම මේ 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 අපිට අපිට මිනිස්සු කියලා කියන්නේ අපිට හිතනද කරන්න හිතලා ක්‍රියා කරන්න මොලයක් දීලා තියලා තියෙන්නේ මේ ලෝකේ. අපි මේ මොලයක් මොලයක් දීලා අපිව මේ ලෝකෙට බිහි කරලා තියෙන්නේ. අපි සත්තු නෙවෙයි, අපි අපි තිරිසන් නෙවෙයි, අපි මිනිස්සු ඉන්න. ඒතොර අපිට මොලයකින් හිතන්න පුළුවන් ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන අපි දෙයක් කරන්න කලින් හිතන්න පුළුවන්. ඊට කලින් අපි යම් කිසි ක්‍රියාවක් කරනකොට දෙපාරක් හිතන්න පුළුවන් නිසා තමයි අපිට මොලයක් දීලා තියෙන්නේ. එතකොට ඒ සතා ඇවිල්ලා යම් කිසි විදියකට තමුන්ගේ රහස් ප්‍රදේශයේ පැත්තට එනවා නම් ඕනම මොලේ තියෙන මිනිස්සෙක් සාමාන්‍ය මිනිහෙක් කරන්නේ ඒ සතාව අයින් කරන එක. මේ පුද්ගලයා මොකද්ද කරන්නේ? ඔයගොල්ලෝ හැමෝම දැක්කනේ මේ පුද්ගලයා කරන දේ සාමාන්‍ය නෑ. ඒක තමයි අපිට මෙතන තියෙන සත්‍යයන්ට ආදරය කරන අපි සියලු දෙනා විදිහටම අපිට තියෙන යුතු ප්‍රශ්නේ. එතකොට ඕනම මිනිස්සෙක් මේක හරි මේක මෙලින්ම භයානකකම තමයි මේ 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 පුද්ගලයා මේ දේ කරන එකටත් වඩා මිනිසුන්ට මේක තේරෙන්නේ නැති එක. අපි යන්නේ තාමත් අපි සමාජයේ තාම මෙතනට වැටලා නැති එක. ඔබ ඇස් දෙක පියාගෙන මේ පොඩි බලු පැටියා වෙනුවට මෙතන අවුරුද්දක පුංචි ගෑනු ළමෙක් හරි අවුරුද්දක පුංචි පිරිමි ළමෙක් හරි හිටියා කියලා හිතන්නකො. ඒත් ඒ ළමයින්ට කතා කරන්න බෑනේ. ඒත් ඒ ළමයින්ට තේරෙන්නේ නෑනේ. බල්ලටත් අවුරුද්දයිනේ. අවුරුද්දක පුංචි ගෑනු ළමෙක් හරි පුංචි පිරිමි ළමෙක් හරි මෙතන හිටියා කියන්නකො. එතකොට ඔබ මේ මේ පුද්ගලයා කරපු දේ අනුමත කරනවද? ඔබ කවුරුත් ඒක අනුමත කරන්නේ නෑ. ඒ නිසා තමයි මම කියන්නේ මේකේ බරපතලකම අපි සිරු දිනාම තේරුම් ගන්නනේ. මොකද මේ පුද්ගලයා එසේ මෙසේ පුද්ගලයෙක් නෙවෙයි. සාමාන්‍ය පුද්ගලයෙක් නෙවෙයිනේ. රටේ ජනාධිපතිගේ උපදේශක. දැන් ජනාධිපතිතුමා මෙතුමාට තානාපති කමක් දීලා පිටරට යවන්න හදනවලු. මේවා ගැන කිසිම ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්නේ නැතුව නැත්තම් පරීක්ෂණයක් කරන්නේ නැතුව. ඉතින් මොකද්ද එතුමා දෙන පණිවිඩේ මේ රටේ මිනිස්සුන්ට? මම කියන්නේ මේ අපි සතෙක්ට සංවේදී මිනිස්සු සතෙක්ට කවුරු හරි කෙනෙක් පහර දෙනකොටත් බලන් ඉන්න බැරි මිනිස්සු ඉන්නවා මේ රටේ. මේක බල්ලිවලලා සමහරක් කට්ටිය මම දැක්ක කියලා තියෙනවා. මෙතන මහ ලොකු දෙයක් උනේ නෑනේ. එච්චර දෙයක් මෙතන වෙලා නෑනේ කියලා සමහර කෙනෙක්. ඔබ මිනිස්සු විදියට බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මෙතන එච්චර දෙයක් වෙලා නැත්තම් ඊට වඩා ඔබ කම්පැනියට පත් වෙන දෙයක්ද මේකෙන් ඔබ දකින්න ආස? අපි ඇයි මේ මිනිස්සු විදියට කවදද එතනට වැටුනේ? මට හිතා ගන්න බැරි කාරණාව ඒකයි. සමහරව උගත් බුද්ධිමත් සමහරක් මේ යමක් කමක් කියවන පොතක් පතක් කියවන මිනිස්සු කියනවා ඉතින් එච්චර ලොකු දෙයක් වෙලා නැහැ නේ එතන. මට නම් ලොකු දෙයක් පේන්නේ නැහැ. ඊට වඩා දේවල් වෙලා නැද්ද? එහෙම අහනවා. ඒ කියන්නේ ඔබ ඒ තරම් විකෘති වුණාද ඔබේ මනස? තව ඊට වඩා ඊට වඩා දෙයක් මේ බල්ලට වෙන එක බලා ගන්නද ඔබට ඕනේ? මේ ඕනම පුද්ගලයෙක් තිරිසන් සතෙක් සමුන් ළඟට එනකොට සමුන්ගේ රහස්‍ය ප්‍රදේශය ගලවලා ඒ තිරිසන් සතාට පෙන්නනවා නම් එතන වැරද්දක් වෙලා තියෙනවා. තව මේ පුද්ගලයා තවත් මේ තිරිසන් සතා එක්ක වෙන වෙන කොයි විදිහටද හැසිරුනේ කියලා තව වීඩියෝ හොයනට වඩා මේ එළියට ගියපු වීඩියෝ එකම ඇති මේක ගැන තේරුම් ගන්න. එහෙනම් මම රටේ ජනතාවගෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මේ මේක වැඩිය දැනෙන්නේ නැති මිනිස්සුන්ගෙන් ඇස් දෙක පියාගෙන මෙතන හිටියේ පොඩි බලු පැටියෙක් නෙවෙයි, මෙතන හිටියේ සුරතල් පැටියෙක් නෙවෙයි, මෙතන හිටියේ අවුරුද්දක පුංචි ගෑනු ළමෙක් හරි අවුරුද්දක පුංචි පිරිමි ළමෙක් හරි කියලා පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන කල්පනා කරන්න. එතකොට මෙතන තියෙන බරපතලකම තේරෙයි. මොකද මේ සතාට කතා කරන්න බෑ, මේ සතාට තමුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න බෑ, මේ සතා ගිහිල්ලා කැමැත්තෙන් මේ වැඩේ කරේ නෑ. සත්තු කියන්නේ සත්තු. හැබැයි අපි මිනිස්සු. අපිට මොලයක් තියෙනවා, අපිට කල්පනා කරන්න අපිට තියෙනවා හදවතක් තියෙනවා, අපිට කල්පනා කරන්න තේරුම් ගන්න හැකියාවක් තියෙනවා. එතකොට අපි ඒ තිරිසන් සතාට මේ විදිහට වැරදි දෙයක් හිතෙන්න හරි කරන්න හරි අපේ හැසිරීමත් එක තමයි ඒක වෙන්නේ. ඒක පැහැදිලිවම මේ වීඩියෝ එක දැක්කම පේනවා. ඉතින් ඒ හින්දා මම සියලුම මාධ්‍යවේදිනුත් ඉල්ලා සිටින්නේ සමහරක් මාධ්‍ය ආයතන මම දැක්ක මේක ගැන අපි කරපු මාධ්‍ය සාකච්ඡාව කෙසේ වෙතත් ඒ පුද්ගලයා ඇවිල්ලා මෙතනට කරපු කම්ප්ලේන් එක ගැන පෙන්නවා සමහරක් මාධ්‍ය. මාධ්‍ය සාකච්ඡාවත් පෙන්නන්නේ ඒක කිසිදු වැරදි දෙයක් මට නම් පේන්නේ නැහැ. සදාචාර සම්පන්න නැති දෙයක් පේන්නේ. අපි එතුමාගේ කාමරය ඇතුලේ කාන්තාවක් එක්ක හිටපු දේවල් එළියට දැම්මේ නැහැ. ඒවා සාමාන්‍ය දේවල්. තමුගේ බිරිඳ එක්කද, තමුගේ පෙම්වතිය එක්කද, තමුගේ සහකාරියකද, නැත්නම් තමුගේ පෙම්වතා එක්කද. ඒක මේ රටේ එකට අයිතිය තියෙනවා. මේ රටේ පිරිමි පුරුෂයෙක්ට පුරුෂයෙක් එක්ක ඉන්නත් අයිතිය තියෙනවා, කාන්තාවට කාන්තාවක් එක්කත් ඉන්න අයිතිය තියෙනවා. මේ රට ප්‍රජාතන්ත්‍රවාදී. හැබැයි කිසිම කෙනෙක්ට සතෙක්ට වැඩේ කරන්න අයිතිය නැහැ. ඒක පීනල් කෝඩ් එකෙන් වැරද්දක් විදිහට දකිනවා. ඒ නිසා අපි මෙතන සදාචාරයේ සම්බන්ධ දෙයක් නෙවෙයි මෙතන තියෙන්නේ. සදාචාරයේ කඩකරේ මමවත් ඒ කම්ප්ලේන් එක කරන්න ආපු කාන්තාවවත් නෙවෙයි, මේ වැඩේ කරන පුද්ගලයා. ඒක ගැන තමයි මට කියන්න තියෙන්නේ. බාරගත්තා. මම බලාපොරොත්තු වෙච්ච දෙයක්.
මම දැක්කා ඒ කම්ප්ලේන් එක දාලා තියෙන්නේ ඒක එඩිට් කරපු එකක් කියලා. ඒකට එඩිට් කරපද නැද්ද කියන එක හොයාගන්න හොඳම දේ තමයි CID එකට පුළුවන් ඒවා හොයාගන්න. ඉතින් ඒ අවශ්‍ය දේ දැන් හැම තැනම තියෙනවානේ. දැන් හැම තැනම එක ෂෙයා වෙනවා. ඕන කෙනෙක්ට බලන්න පුළුවන් ඒක එඩිට් කරන්න කියලා. ඇත්තටම මේක තමයි මට තියෙන කනගාටු. අපේ රටේ යන්නේ ඒක එහෙම වුණොත් පුදුම වෙන්න දෙයක් නැහැ. අර අහිංසක සතා आदर्श तमुंगी तमुंगिलेमुंगिले सत्तुंगे सत्तुंट कवन सत्तुंगन आवन सत्तुंट से तमुंगिलेमंट वगे मम एक मेकमे गुडा कपे සමහරක් උදවිර නොතේරුණාට සුරතල් සතෙක්ට තමුන්ගේ දරුවෙක්ට වගේ ආදරය කරන ඕන කෙනෙක්ට මෙතන තියෙන බරපතලකම මේ සිද්ධියේ බරපතලකම ගැන තේරෙනවා. නෑ මම හිතනවා ඒ පුද්ගලයා ඉලා වෙනවයි කියලා අපිට ආරංචිය ඇතර අපි උදේ ඉඳන් තමයි මාත් සාකච්ඡාව තියන්න බලාපොරොත්තු වුණේ. එහෙම පුද්ග ආශමාර සිංහ විසින් මොකද අස්විමේ ලිපියේ බාර දීලා පැය දෙකක් යනකොට තමයි අපි අතර මාරි සාකච්ඡාව තිබ්බේ. හැබැයි අපි ඊට කලින් ඉඳන්ම වෙලාව දාගෙන තිබ්බේ මාරි සාකච්ඡාට ඒ වෙලාව. මම හිතනවා මේ සිද්ධිය එළියට ගියා කියලා. අනිවාර්යෙන්ම ඔහුත් එකට ජීවත් වෙච්ච කාන්තාව ගෙදරින් එළියට බහැලා සියලු දේ අරගෙන යනකොට ඔහුට හිතෙන් දැති අනිවාර්යෙන් මම ගිහිල්ලා මේක කම්ප්ලේන් එකක් බඩට පත් කරයි කියලා. दूषण वंचा क्रमिकता मे कालम जनता मार्दी मम देखा मे नीतिमक आयोजन मम मिथन संपूर्ण मिथन आय विन देखने वे मम अत्र गुडा कृत स्वतंत्र आदर किने එතකොට සුරිතා සතුන්නේ පාරයන් සතෙට හරි මම ගොඩාක් ආදරය කරන කෙනෙක්. මේ වීඩියෝ එක දැක්කට පස්සේ මගේ හදවතට තේරුණා මේක නෝමල් නෙමෙයි වැරදි දෙයක් කියන එක. ඒ නිසා එතනදි වෙච්ච ඒ සතර කතා කරන්න ගන්න සතට ඇවිල්ලා මෙතන යාට එයා කැමැතිද කරේ නැතුවද කරේ කියන එක කියන්න බෑ. ඒ නිසා ඒ සතා වෙනුවෙන් කවුරු හරි ඉදිරිපත් වෙන්න ඕනේ. ඉතින් ඒ කාන්තාව ඇවිල්ලා සමගි වනිතා බලවේගයට මෙයා දීලා අපිත් එක්ක ට්‍රේන් එකක් දාන්න ඕනේ කිව්වම ඉතින් අපි ඒකට ඉදිරිපත් වුණා. ඒ වෙනුවෙන් අපි ඉදිරිපත් වුණා ඒකේ සුරතල් සතා වෙනුවෙන්.